සුබ දවසක්. වැහි බර දිනයක්. දිනයක් නෙවෙයි මං හිතන්නේ මේ පහුගිය ගෙවුණු දින කිහිපෙම බොහොම වැස්ස කියන අත්දැකීමත් එක්ක අපි ගැටමින් තමයි ඉදිරියදා ජීවිතේ වැඩ කටයුතු කරගත්තේ. හැබැයි අදත් මගතොටේදී ඔබ සුපුරුදු විදිහට ඔබේ වැඩ රාජකාරි සඳහා පිටත් වෙලා ගිහිල්ලා ඒ අතරේ නිවසේ ඉන්න ටීවී දෙරණ නරඹන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි මල් බර දෙරණ හරියටම 8:30ට ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දශක ගණනාවකට කලින් අපේ තිබුණ කණ්ඩායම් සංගීතය ප්‍රකටව ජනයාත්‍ර ජනප්‍රිය වෙලා තිබුණු යුගයක්. ඉතින් ඒ කාලයේදී බිහිවුණු ගීත තවමත් මේ තරු සංකල්පෙන් බිහි වෙන අය විවිධ ප්‍රසංගවලදී වැඩසටහනවලදී ගායනා කරනවා අපි අහලා තියෙනවා රස විඳිනවා. නමුත් දැන් බිහිවන ගීතයට වඩා හාත්පසින්ම වෙනස් මේ ඒ කාලයේ ඔබ ආදරය කරපු පුද්ගලෙක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා මැදිරියට. ඔහු හුඟක්ම අප අතරට සමීප ගායකයෙක් සහ සංගීතඥයෙක් විදිහට. නමුත් ඔහු නිර්මාණය කරපු පදමාලා රසක් තියෙනවා ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය. ඒ වගේම ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් ගායනා කළ ඒ සියල්ල එක්කාසු කළා එතුමන් කෘතියක් කිලිදක්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ කෘතිය ගැන කතා කරන්නත් එතුමන්ගේ ගීත කිහිපයක් සහ එතුමන් තනු නිර්මාණය කරපු පද රචනා කරපු ගීත කිහිපයක් රසවිඳින්නත් තමයි මේ හෝරාව අපි වෙන් කරන්නේ. ධර්මරත්න බ්‍රදර්ස් මං හිතන්නේ කිසිම කෙනෙක්ට අලුතෙන් අටුවා ටීකා කියලා මේ හඳුන්වා දීම කිරන්නට අවශ්‍ය නෑ. මොකද සියලුම දෙනා ඒ ගීතවලට ඒ ධර්මරත්න බ්‍රදර්ස් මේ කණ්ඩායමට ආදරය කරනවා, අදටත් ආදරය කරනවා. ඉතින් අපි අද මිල්රෝයි ධර්මරත්න මහතා සම්බන්ධ කරගත්තේ කලාකරුවෙක් විදිහට සුවිශේෂී මොහොතක් ගැන 24 වෙනිදා ලැබෙන කතා බහ කරන්න. සුබ උදෑසනක් අයිබෝන්. මම ඇත්තටම හිතුවේ මේ අපි පොදුවේ දන්නේ ඔබතුමා ගායකයෙක් විදිහට සහ මේ සංගීතඥයෙක් විදිහට. තනු නිර්මාපකයෙක් හැටියට තමයි මම හුඟක් ප්‍රසිද්ධ. ගායකයෙක් කිව්වම මම ධර්මරත්න සහෝදරයෝ කණ්ඩායමේ ඇතුළේ ඉන්න ගායකයෙක්. තනි ගායකයෙක් නෙමෙයි. මේ අවස්ථාවේදී මම මේ හුඟ දෙනෙක් දන්නේ මම පද රචකයෙක් වශයෙන් මාව අඳුරනවා. නමුත් ධර්මරත්න සහෝදරයෝ සහ ශිරෝමි ප්‍රනාන්දුගේ ගීත විතරයි මම පද රචනය කරලා තියලා කියලා තමයි හුඟක් කියන්නේ දන්නේ. නමුත් මං ප්‍රවීණ මෙරට ප්‍රවීණ ගායිකාවන් රාශියකට මං ගීත මේ පද රචනය කරලා තියෙනවා. ඉතින් මේ පද රචන තමයි මේ එකතු කරලා ඔක්කොම මගේ පද රචන ඔක්කොම එකතු කරලා තමයි පොතක් වශයෙන් මේ ඉදක්වන්න කටයුතු කරන්නේ මේ 24 වෙනිදාට. හරි, විශේෂ කටයුත්තක්. ඒ කෘතිය දැනට මේ පිටපතක් මගේ ළඟ තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. ඒ ඊට අමතරව අද ගීත කීපයක් ඔබට ගායනා කරන්න අප කීප පහලකට ආරාධනා කරා. සෙඩ්‍රික් ප්‍රනාන්දු මහතා, අයිබෝන්, සුබෝදෑසනක්. ඒ වගේම මේ ඊට එහයින් වාඩිලා ඉන්නවා අපේ නිහල් චන්ද්‍රසේකර මහතා. අයිබෝන්, සුබෝදෑසනක් ඔබතුමාට. පළවෙනි වතාවද මන්ද මේ මුහුණු මේ මල් බරදරනේ මුණ ගැහෙන සෙඩ්‍රික් මහතා පළවෙනි වතාව. ඔබ විශේෂයෙන් ඔබ ගුවන් විදුලියේ ශ්‍රේණිගත වෙච්ච ශිල්පියෙක් නේ. ඒකත් කී මතක් කරමු. ඔව්, මම ශ්‍රේණිගත ගායකයෙක්, ගායන ශිල්පියෙක්. ඊට අමතරව මම ලේඛකයෙක්. මම පොත් ගණනක් ලියලා තිනවා, තව ගීත රචනයක් කරලා තිනවා, තව අලුත් ගායන ශිල්පීන්ට ගීත රචනයක් කරලා තිනවා. අද හැබැයි විශේෂයෙන්ම ඔබේ පැමිණීම ගායන ශිල්පියෙක් හැටියට තමයි. ගුවන්විදුලියේ ඒ කාලේ ශ්‍රේණිගත කිරීම කරපු යුගයේ ඇත්තටම බිහි වුණු කලාකරුවන් හුඟක් අදවත් මේ ශාස්ත්‍රීය ප්‍රවීණයන් බවට පත් වෙලා තියෙනවා නේද? ඉතින් ඔබේ අදහස? ඒ කියන්නේ ඉතින් මම නම් හිතන විදිහට දැන් සමහර දැන් අපේ යුගයේ ඒ කාලේ තිබුණේ නැහනේ වෙනත් මේ මාධ්‍යයන් මාධ්‍යකල් මාධ්‍ය ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවල් ගුවන්විදුලි සංස්ථාව විතරයි තිබුණේ. ඉතින් හැමෝටම ගුවන්විදුලියේ ගායන ශිල්පියෙක් වශයෙන් ඉදිරියට එන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ඒ ලැබුණ අය ගැන ඉතාම සන්තෝසයි. ඉතින් අපි තවමත් ඇදි ඉදිරියට යනවා. අපි 60+ වෙන් කරේ එවැනි පිරිස වෙනුවෙන්. ඇත්තටම 60+ ගැන විශේෂම කතා කළ යුතුයි. මොකද මේ වගේ ගායකයෝ මෙයා දේශප්‍රිය වික්‍රමසිංහ තවත් අලුත් ගායිකාව හුඟක් දැන් ඒගොල්ලගේ තරුණ කාලයේදී ගුවන් විදුලිය විතරයි තිබුණේලා. ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව විතරයි. ප්‍රයිවේට් චැනල්ස් මොකුත් තිබුණෙත් නැහැ. ටීවී චැනල්ස් තිබුණෙත් නැහැ. එතකොට ඒගොල්ලන්ට එන්න දොරටුවක් තිබුණේ නැහැ. ගුවන් විදුලිය ඇතුලේ ගුවන් විදුලියේ පතාගේ යෝධක වගේ ගායකයෝ හිටි. ගායකයි ගාව. නමුත් මේ 60+ ඔයගලගේ ප්‍රෝග්‍රෑම් එක බලනකොට හොඳටම තේරෙනවා ඒ වයසයන්ට කොච්චර දක්ෂකම් තිබුණාද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ තරුණ වයසේ ඉඳලම ඒ දක්ෂකම ගේන්න ඇති කියලා හිතනවා. ඉතින් ඉතාම හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මොකද මේ ඒ වගේ අයට ප්‍රමාද වෙලා හරි කමක් නැහැ. දොරටුව විවෘත කරන එක දැන් උගාද දෙනෙක් කතා වෙනවා. බලන්නකො මේගොල්ලෝ තරුණ කාලේ ආවනම් කොච්චර තියෙයිද කියලා. ඒ කාලේ තිබුණේ නැහැ අත. දැන් අදත් ඔප්පු කරන්නේ
ඒක තමයි ඔප්පු කරන්න දාන්නේ 60+ ඉදිරියෙන් කියලා. ඔව් ඔව්. අපි ගීතයක් අහමු. කියලා බොහොම ලස්සන ගීත හුඟක් තියෙනවා. ධර්මරත්න බ්‍රදර්ස් ඒ කාලේ ගායනා කරපු සාචරම් ප්‍රීවෙච්චින් එකක් අපි අහමු නේද? ඔව්. ඔය ගීතය 1967 තමයි පටිගත කළේ. ඊට වසරකට වගේ ඉස්සර තමයි ඔය ගීතේ ලියවුනේ. නමුත් අපි පටිගත කරපු වසර තමයි අපි ගණන් ගන්නේ. ඕක
ෆිලිප්ස් තැටියකට අපි රෙකෝඩ් කරේ ඔය ඔය ගීතය සමග තව ගීත හතරක්. ඔබ දැන් කතා කළා වගේ ඕ වැස්ස වයින්නවා දැන් මේ දවස්වල වයින්නවානේ. ඒක තමයි අපේ පළවෙනි ගීතය තැටිගත කරපු. ඕ වැස්ස වයින්න තාමත් මිනිස්සු වයින්නකොට ඒක කියනවා. දැන් මේ ගීත විසියල් මිල්රොයි බ්‍රදර්ස්ලා ගායනා කරපු ඔවුන්ගෙන් ඇහුණු ඔබ නිර්මාණය කරපු ගීත ඔක්කොම හරිම වෙනස්. සාමාන්‍යයෙන් අද කාලේ මං හිතන්නේ ඔබ දකින්නද ඒ ආකාරයේ අනුසාරයේ ගීත නිර්මාණය වෙනවා. මම නම් දකින්නේ නැහැ. ඔව් දැන් මේමය දැන් කණ්ඩායම් ගීතවලත් අපි කණ්ඩායම් ගීත ගායනා කරාට ඔක්කොම ඒ කාලේ හිටපු කණ්ඩායම් අපි අතරත් අනින්‍යතාවයක් තිබුණා. දැන් අපි ඔව් ධර්මාත්ම සහෝදරයෝ අපි හුඟක් ගායනා කළේ පරිසරය ගැන. ඔව්. අපි අවුව ගැන කියලා කියනවා වැස්ස ගැන කඳු කරේ පුංචි උරතලා කියන්නේ මේ කැලෑවක හැදිච්ච වනයේ හැදිච්ච දරුවෙක් ගැන. ඒ වගේ පරිසරය අපි මොකද සමහර කණ්ඩායම් මේගොල්ල හුඟක්ම ආදර ගීත වලට බැරි වුණා. එතකොට දැන් ලොස් මුචාචෝස් වගේ කණ්ඩායමක් යකඩ තලන්න වගේ ගීතයක්. එතකොට ලා සිරනියස්ලා වගේ කණ්ඩායමක් හොයිය හොයිය කියලා මෝදු අන්න ඒ වගේ ඉතිහාසයක් නෑ වෙනස්. වෙනස් අනන්‍යතාවයක් තිබුණා. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට අද යුගයේ මේ වෙනස්කම දකින්නේ අපි. ඒ කියන්නේ මේ ඔක්කොම ගීත නිකන් එක රැල්ලට ආපු එක විදිය ගීත. හුඟක්ම විරා ගීත ආදර විරා ගීත. ඔව්. වැඩිපුර නිර්මාණ වෙනවා. ඒවා මෙලඩි බලනකොටත් ඒවා ගායනා කරන ශෛලිය බලනකොටත් බොහෝ දුරට නිකන් එකාකාර විදිය ගතියක් පේනවා. ඒ අතරින් හොඳම ගීතත් ඇවිල්ලා තියෙනවා. අපිට නිර්දයලස විවේචනය කරන්න බෑ හැම එකක්ම එක වගේ කියලා. මහන්සි වෙලා එහෙම කරපු ගීතත් තියෙනවා. අපි මෙතුමන් පද රචනා කරපු ප්‍රවීණ ශිල්පීන් ගායනා කරපු ගීත රසක් තියෙන ඔබ දන්නේ නැතුව ඇති අපි ඒ ගැන කියන්න. විශේෂයෙන්ම අපි මේ කෘතිය එළි දැක්වීම ගැන කතා කරන්නත් ඕනේ. 24 වෙනිදායි ඒ කටයුතු පැවැත්වෙන්නේ. ඊට කලින් අපි සූදානම් වෙන්නේ විරාමයක් අරගෙන නැවතත් ඔබ මුණ ගැහෙන්නට. Sayonara
අපි ඕනා තරම් අහලා තියෙන ගීතයක් නේද? ඒ කියන්නේ වාර සංඛ්‍යාව ගැන හිතා ගන්නත් බැරි තරම් අපි ගුවන් විදුලියෙන් රූපහානි මාධ්‍යලින් අහලා තියෙන චරජෝති පාලයන් ගායනා කරන හරිම ජනප්‍රිය ගීතය. ඔව්. ඔබේ සම්බන්ධයේ ඒ ගීතය සූර්යා තැටි සමාගමට තමයි අපි රෙකෝඩ් කරේ. දුරකථනයේ ගීතයත් මේ ගීතයත් එකම තැටියක තියෙන්නේ. එකම EP තැටියක. මේ ගීතය හදන්න මූලික වෙච්ච අදහස ඒ කාලේ මම නවකතා පොතක් කියවා මලගියත්ව කියලා මහාචාර්ය සරච්චන්ද්‍ර තමයි ග්‍රන්ථය ලිව්වේ. ඒකේ කියන්නේ ලංකාවෙන් ගිය තරුණේ ජපානයට ගිහලා ජපාන තරුණියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවය පටන් අරගෙන ඊට පස්සේ ඒක කොහොම හරි ඔහුට ආයේ ලංකාවට එන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සිදුවීම මගේ හිත හරි සසල කළා. ඉතින් මට හිතුණා ගීතයක් ලියන්න ඕන කියලා මම මේ ගීතය ලිව්වා. ඔගේ තනුව නිර්මාණ කළේත් මමමයි. මම පුළුවන් තරම් අර ජපාන් සංගීතේ පොඩ්ඩක් කිට්ටු වෙන්න බැලුව සාර්ථකද නැද්ද කියලා මම දන්නේ නැහැ කියන්න. ඇත්තටම ඒ ගීතය ඉතාම ජනප්‍රිය වුණ ගීතයක්. ඒ ගීතේ කොයි අවුරුද්දේ නිර්මාණය වුණේ? ඒ ගීතය නිර්මාණය වුණේ 1973. ඔබ පිටරත් නැගෙයිද? ඔව්. මං හිතන එකම වතුමන් කිව්වා. මං හිතින් හිතපු දේම කිව්වා. ඒ අතරේ මේ කෘතිය ගැන අපි ඊළඟට කතා කරමු. එච්.ආර්. ජෝතිපාලයන්ට බොහෝ ගීත රචනා කරලා තිනවා. ඒ වගේම අපේ ශ්‍රීරෝමි ප්‍රනාන්දු යුවලටත් ගීත ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා, වික්ටර් රත්නායක ආචාර්ය වික්ටර් රත්නායකයන්ට, සුජාත අත්තනායක මහත්මිය, ඉන්ද්‍රාණි පෙරේරා, ඩෙස්මන්ද සිල්වා ගායකයන්ට, ටී.එම්. ජයරත්න අපේ කලා ශිල්පියාට, මේ වගේ අයිවෝ ඩෙනිස් ඇන්ජලින් ගුණතිලක මහත්මිය, මං හිතන්නේ විශාල පිරිසකට ඔබතුමන් ගීත රචනා කරලා දීලා තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. මොකද දැන කියන්නේ අපි හුඟක්ම දන්නේ ඔබ ගායකයෙක් සහ තනු නිර්මාපකයෙක් විදිහට. ධර්මරත්න සහෝදරය ගායනා කළ ජනප්‍රිය වුණු බොහෝ ගීත ඔබේ. ඔව්, ධර්මරත්න සහෝදරයන්ගේ ඔක්කොම ගීත මගේ. හැම ගීතයක්ම රචනා කළේ මමයි. මුල් යුගයේ තනු නිර්මාණය කළ රොනල්ඩ් ධර්මරත්න කියන මගේ සහෝදරයා. ඔවද ජීවිතෙන් අතර නැහැ. පසු කාලෙක මම තනු නිර්මාණයක් කළා. ඉතින් මේ ශිරෝමි ප්‍රනාන්දුගේ ඔක්කොම ගීතවල තනු නිර්මාණය කළෙත් මේ පද රචනා කළෙත් මමයි. ඔව්, ඒ අතරේ බෞද්ධ ගීතත් තියෙනවා නේද? ඔව්, බෞද්ධ ගීතත්. බෞද්ධ ගීතයකුත් ඔබ නිර්මාණය කරලා තියෙනවා. බුදුන් සරණ යන්නම් කියන, ඒ වගේම කිතුණු ආගමික ගීතත් නිර්මාණය කරලා තියෙනවා. ඔව්, මක් තියෙනවා. කලකට පෙර බෙත්ලෙහෙම් වගේ ගීත. ඔව්, ඒ ඔක්කොම ගීත කීයක් තියෙනවද රචනා කරපු? මේ මම නවකයන්ට උගක් ගීත හදපුවා තියෙනවා. එහෙම තියෙනවා. කොමාරි ගීත 200කට කිට්ටු වගේ ඇති මම හිතන්නේ. මෙතුමන්ට ගීතයක් ලියලා දුන්නේ නැද්ද? මෙතුමන්ට මම අද අපි කරා මේ සිත් ගගන ගිගුම් කියලා ගීතයක්. හරි සුන්දර තනුවක් එකට තියෙන්නේ. ඒ තනුවත් කරේ මමයි. ඒ තනුව කොච්චර සුන්දරද කිව්වොත් අපි ඒකට හින්දි වචන ලියලා ලංකා ප්‍රථමයට හින්දි ගීතයක් මම තමයි කිව්වේ. ඒක විශේෂ අත්දැකීමක්. අපි තව අපිට දැන් අද මේ පැයක කාලය සීමාව තුළ ගීතත් සීමා වෙලා තමයි රස විඳින්න වෙන්නේ කාලයත් එක්ක. 24 වෙනිදා වැඩේ ගැන අපි ඊළඟට කියමු. ඊට කලින් අපි ඔබේ මේ ගීතය අහමු. ඔව්. මල් මී වසන්තේ අහමු. මේ ගීත ගැන පොඩ්ඩක් කියන්න. මේ ගීතය ගායනා කළේ රාජ් චනිවරත්න කියන, ඇත්ත වශයෙන්ම කියන, ඔහු ඉතාම ජනප්‍රිය ගායකයෙක්. ඔහු ගිටාර් වාදකයෙක් වශයෙන් තමයි ලංකාවේ හුඟක්ම ජනප්‍රිය. එක කාලයක් ආසියාවේ හොඳම ගිටාර් වාදක හැටියට ඔහු නම් දැරුවා මේ 960 ගණන්වල. ඉතින් ඔහුට මම මේ පද රචනා කරපු ගීතයක්. මේක ස්ටැන්ලි පීරිස් මහත්මයා තමයි මේක තනුව. හරි ලස්සන තනුවක්. ඉතින් මේ ගීතය අද මම මොකද එදා උත්සවෙදි මේ ගීතය ගායනා වෙනවා. ඔව්. අපි ගායනා. Oh,
ගීත හුඟක් තියෙනවා අපි අහලා තියෙන ඔබේ නිර්මාණ හැබැයි පස්සේ තමයි අපි දැනගන්නේ මේ ගීත ඔබ නිර්මාණය කළපු ඔබ වදන රචනා කරපු ගීත කියලා සෙඩ්‍රික් මහත්මයා බොහොම ස්තුතියි අපි තව කෙනෙක් සම්බන්ධ කරගන්න ඕනේ වැඩසටහන දිගටම ඉතාමත් හොඳ නිර්මාණ කරන්න ගුවන් විදුලියේ ඔබේ හඬ එතකොට අපිට නිතර නිතර ඇහෙයි නේද අලුත් ගීත නිර්මාණය කරන්න අපි ඒකට සුබ ප්‍රාර්ථනා කරනවා ආයිත් මුණ ගැහෙමු දවසක බොහොම ස්තුතියි අපි විරාමයක් අරගන්නටයි සූදානම විරාමෙන් පස්සේ අපි නැවතත් මුණ ගැහෙනවා Thank you.
ගීතය ප්‍රේක්ෂක ඔබ අහලා තියෙන ආචාර්ය වික්‍රත්නායකයන්ගේ හලින් මුල් ගැයීම තුමන්ගේ. හැබැයි අද සහ එදාට ප්‍රසමයේ කෘතිය එළි දැක්වන දවසට තුමන් විදේශ ගත වන නිසා අපේ දේශප්‍රිය මහත්මයා දේශප්‍රිය වික්‍රමසිංහ මහත්මයාට ඇරයුම් කරලා තිනවා. අද වගේම එදාටත් ඒ ගීතය ගායනා කරා. ඔව්. මොකද ඔහුට මේ උපහාරයක් වශයෙන් වික්‍රත්නායක මහත්මයාට උපහාරයක් වශයෙන් ගායනානන්ද හොඳට ගායනා කරන නිසා මම මේ දේශප්‍රියට මේ ආරාධන කළ ඒ ගීතය එදාට ගායනා කරන්න කියලා. අද පෙරහුරුවක් වගේ මේ ගීතය ගායනා කළේ. ඔව් මං හිතන්නේ මේ අපි පුඟක් ප්‍රේක්ෂක ඉල්ලීමක් තියෙනවා මේ එක ගීතයක් සම්බන්ධයෙන් මේ කාලේට මේ දවස්වලට හරියටම හරියන ගීතය. අපි ටිකක් බලාගත්ත විරාමයේ අතරවාරි කොටසක් ගායනා කරන්න. ඊට ඉස්සෙල්ලා මට අපේ ගිටාර් වාදනය කරන අපේ නිහල් මහත්මයා ගැන කියන්නකෝ. මිරොයි මහත්මයා. එතුමන් කතා බහ කරන්නේ නැහැ වැඩි. වාදනය විතරයි. ඔව්. ඇත්ත වශයෙන්ම ඔහු මගේ ඊටාම කුළුපගේ මිත්‍රයෙක්. ඔව්. ඔහු රෝෂනයිස් කණ්ඩායමේ නිත්‍ය ගිටාර් වාදක සහ ගායක හැටියට වැඩ කරේ. ඔව්. අද මේ අපේ ඊටාම හොඳ වාදක මණ්ඩලයත් එක්ක සහයට මම ඔහු අඳගාගෙන ආවා. ඉතින් මේ ඔහුගේ නම නිහාල් චන්ද්‍රසේකර. ඔහුගේ සහෝදරයන් එකතු වෙලා ඔහුගේ රෝෂනයිස් කියලා ගෲප් එක තිබුණා. ඉතින් හැම දෙයකටම ඕන කෙනෙක්ට ඕනම ගායක ගායිකාවට සහයෝග දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සංගීතඥයෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. අපි අර බහුතරයක් කිල්ලීම තියෙන ගීයෙන් කොටසක් අහමුද? ආ මේක අහලා මිනිස්සු කියන්නේ නැන්නේ. හෙමින් වලරොදක් පාවෙනවා සීත සුළං කැරලි ගැසි අදින් හමනවා ඈත හෙමින් වලරොදක් පාවෙනවා සීත සුළං කැරලි ගැසි අදින් හමනවා ආලෝකය අඳුර විසින් ඉඳලා දමනවා මහවැස්සක් ඉදි හැටියේ වඩා හැලෙනවා
දැන් අපිට ප්‍රේක්ෂක මේ වැස්ස දොස් කියනවා ඇති. දැන් මේ 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 ගීතේ ඉතුරු ටික අහන්න බැරි වීම ගැන. අපි කාලයත් එක්කනේ හැමදේම ඊට පස්සේ තවත් ගීතයක් පෑස්සි කරලා තිනවා. අපි ඒ විශේෂයෙන් මතක් කරන්නම් 24 වෙනිදා සූර්ය විලේජ් කියන ස්ථානයේ තමයි මේ කටයුතු පැවැත්වෙන්නේ. හවස 3:30ට මෙන්න මේ කෘතිය තමයි මෙතුමන් පද මාලා නිර්මාණය කරපු ගීත සියල්ල අඩංගු කරලා කෘතියේ නම ගී කවි සරස. ගී කවි සරස. මේ කෘතිය 24 වෙනිදායින් පස්සේ තමයි ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. දිනට මේ විවෘත ආරාධනාවක්ද මිලරෝයි මහත්මයා අපි කරන්නේ නැත්නම් සීමිත ආරාධනාවක්ද කොහොමද? ඒක ආරාධනා කරපු යන්ට විතරයි එන්න පුළුවන්. නමුත් ඔබට ආරාධනාවක් අවශ්‍ය නම් සූර්යා විලේජ් එකට හරි මට හරි දුරකථන අනුපණයක් දීලා සීමිත ගානක් ආරාධනා දෙන්න පුළුවන්. මේක එදාට ඒ පරිසරයේදී විකුණනවා. Thank you.
අපි අහපු ධර්මරත්න බ්‍රදර්ස්ලා ගායනා කරපු හරිම මියුරු ඉතාම ජනප්‍රිය ගීතයක්. අපි මේ දේශප්‍රිය වික්‍රමසිංහ මහත්මයා ඔබෙත් තියෙනවා ගීත මෙතුමා නිර්මාණය කරපුනේ. ඔබ ගායනා කරපු ගීත රසක් තියෙනවා. ඔව්. 1965 දී මෙතුමා මට සංගීත නිර්මාණය කළ දුන්න ඒ වගේම රචනා කරපු ගීත තියෙනවා. ඔව්. මේ එයින් මේ බොහොම ටිකක් වේග රිද්මේ ගීතයක් එහෙම තියෙනවා. ඔව්. ඉතින් වැඩි ඒක ප්‍රචලිත වුණේ නැහැ. ඉතින් මේ විශේෂයෙන් මම කියන්න ඕනේ මට සංගීත නිර්මාණය කළා ඉතාම මේ සම්භාව්‍ය ගණ ගීතයක් කිසා ගෞතමී කියලා. ඒ ගීතය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රචාරය වුණා. ලූෂන් බුලත්සිංහ මහත්මයා එතුමාගේ සඳැල්ල කියලා වැඩසටහනක් තියෙනවා ඉරිදට. ඒකේ මෙල්රොයි ධර්මරත්න මහත්මයා කැඳවලා ඒ ගීතය අගය කරලා විශාරද ගුණදාස කපුගේ තුමන්ගෙන් ඒකට නියත විවරණ ලැබලා ඒ ගීතය මේ කවුරුත් කතා වුණා එදා ගීතය පටිගත කිරීමේදී සංගීතය වාදනය කරන්න ආවේ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණතම වාදක මණ්ඩලයේ දා හිටපු. ඔව්. එතකොට ඒ සෑම සංගීතඥයෙක්ම කිව්වා මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ බහිරවි කියන රාගයෙන් කියලා. ඉතින් මම දන්නේ නැහැ මෙතපා උත්තර ಭಾರತೀಯ සංගීතය හදාරලා තියෙනවද කියලා. කොහොම හරි එතුමාගේ ප්‍රතිභාව උපතින් ගෙනාපු නිසර්ග හැකියාව ඔක්කොම පෙන්නලා ඒ ගීතේ ඉතාම පැසසුමට ලක් වුණා. 1975 එතකොට ඊට පස්සේ ජාතික රූපවාහිනියේ මේ ගීතය රූප රචනාවක් කරලා ඉදිරිපත් කරලා වෙසක් දිනයක ඉදිරිපත් කරලා ඒ ගීතය දැනුත් පොය දිනවල විකාශය වෙනවා. විශේෂ ස්තුතියක් තියෙනවද ඔබතුමන්ට මේ කෘතියට මේ සම්බන්ධයෙන්? ඔව්, ඇත්තටම එදාට මගේ උත්සවය දවසේදී මම ප්‍රධාන අමුත්තා හැටියට මගේ සිංහල ඇදුරුතුමා සාන්ත කොටේන සාන්ත බෙන්ඩික් විද්‍යාලයේ ගරු විල්ෆර්ඩ් පෙරේරා මේ ගුරු පියාණන්ට තමයි මම මූලික ප්‍රධාන අමුත්තා හැටියට මෙයා කරන්නේ. ඒ වගේම මේ මට ඉතාම මේ කාර්යයේදී උදව් වෙච්ච වෛද්‍යවරයෙක් ඉන්නවා, වෛද්‍ය සුරාජ් රණසිංහ කියලා. ඔහු දැනට බ්‍රිතාන්‍යයේ ඉන්නේ. ඔහුත් එදාට එනවා. ඒ දෙන්නම වෙනුවෙන් තමයි මම උපහාරය දක්වන්නේ පොතෙන්. හරි. ප්‍රේක්ෂක ඔබටත් මතක් කරන 24 වෙනිදා මේ කෘතිය එළිදැක් වෙනවා. සංගීතවේදී මෙල්රොයි ධර්මරත්න පන්හිඳෙන් ගී කවි සරස මෙන්න ඒ කෘතිය. එහෙමනම් එය මිලදී ගන්න පුළුවන් 24 වෙනිදායින් පස්සේ සහ එදිනට සහභාගි වෙන්නට අවශ්‍ය නම් සූර්ය විලේජ් එකට සම්බන්ධ වෙලා ඔබ මේ ඔබට අවශ්‍ය ආරාධනා පත්‍ර වෙන් කරගන්න ඕනේ. අද ශාලික නැහැ. හැබැයි ශාවාදි වෘන්දය අනිත් අය ඉන්නවා. අලුත් මුහුණුත් ඇවිල්ලා තියෙනවා. සියලු දෙනාට බොහොම ස්තුතියි. තව ගීතයක් තියෙනවා. බොහොම මියුරු ගීතයක්. අද අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා නිහාල් චන්ද්‍රසේකර මහතා. ඔබතුමන් බොහොම නිහඬව බොහොම මියුරු සංගීතයක් සපයලා අපව රස ගැන්වුවා. අද බොහොම ස්තුතියි. ඒ වගේම ඊට කලින් සෙඩ්‍රික් ප්‍රනාන්දු මහතා සම්බන්ධ වුණා. එතුමන්ටත් අපි නැවත ස්තුතිවන්ත වෙනවා. දේශප්‍රිය වික්‍රමසිංහ මහත්මයාට ස්තුතියි සහ මෙල්රොයි ධර්මරත්න මහතා ආයිත් එන්න ඔබ නිතර එනවා අපේ වැඩසටහනට. ආයිත් එන්න ඕනි දවසක්. බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කළොත් අපි එනවා දෙරණට ඕනේ ලාග. බොහොම ස්තුතියි. මොන ගැහෙමු ආයි දවසක. අපි අවසන් කරනවා ගරුවදා මල් වර දෙරණ ලබන සතියේ මොන ගැහෙනවා. හරියට. බොහොම ජනප්‍රිය ගීතයක් අපි අවසානයේ ඔබ වෙනුවෙන් තෝරා ගත්තා. දාට උපාලි පෙරා මහත්මයා එනවා. සමන්ද සිල්ලා විදේශගත වෙනවා කියලා අපිට සැලවෙලා සැල වෙනවා. අද ගීතේ ගායනා කරමු. ඒ ගීතේ ගායනා කරමු. Thank you.
නාන්න දවසක් දෙනා සලෝ පිළිමෙතර තබා ජලයට පැන්නා සුළු පීත පෙරවිරු පිඳෙ ගොඩ පැමිණුනා සුළු පීගෙන් සලු හැඳගෙන අනික පිට වුණා එපායි පාරවතිනු රූපිටේ පාරවතිනු ලොවේ බොහෝ